න් සේ්ල නැල්ල එකත්ක එක තුළන්න දරුවන් අද මේ වීඩියෝ තුළින් ඉගනගන්න යන්නේ ඕලගේ ඕලවල් විභාගට අත්‍යවශ්‍යම වන පාඩමක් ඒ තමයි එකොලහ ශ්‍රේණයේ අවසාන ඒකකේ වන ජයිව බෝලය ඉතින් අපි ඉක්මනිින්ම මේ පාඩමෝගල්ට සැල්සුම් කරේ ද ඕලවල් විභාගෙත ලඟලඟම එන නිසා ඔයාලා පාඩං කරද්දි කෝලගේ පේපරකට හොඳ ලහුුණක් ගන්න පුළුවන් මාතෘකාවක් තමයි මේ ජයිවගෝලය කියලා කියන්නේ මොක දෝකොල්ලො පේපස් කරාදි දැකළ ඇති රචනා කොටසදී පළවෙනි ප්‍රශ්නය විදිහට එන්නේ සාමාන්‍යෙන් පරිසරයත් එක සම්බන්ධ දෙයක් හෝ එදිනදා ජීවිතය සම්බන්ධ සංසීද්ධයක් මුල්කරගෙන හදන ප්‍රශ්නයක් ඉතිං ගොඩක් කලාවට මේ ජයිවගෝලයේ පරිසරේ සම්බන්ධ දේවල් ගොඩක් තියෙන නිසා මේ කොටසෙන් අනිවාර මාලක රචනා ප්‍රශ්නට ප්‍රශ්නයක් කෙනා වගේම හ අන ප්‍රශ්න පත්‍රයේදීත් ඔගොලන්ට ලේසියෙන් ලකුණා ගන්න පුළුවන්ම පාඩමක් තමයි මේක. ඉතින් මේක ගොඩක් සංකීරණ කරුණු තේරුම්ගඩ ැහැ සාමාන්‍යෙන් ඔගුළ ජීවත්තන පරිසරයේ තියන උදාහරණ එවගේම පරිසරයේ ආශ්චිත කරුණු තමයි මේ පාඩමේදී යාල ඉගෙනගන්න තිේෙනෙ. ඉතින් මේ පාඩමවාල හරියට සෑලසුම් කරල පාඩා කරගත්තොත් මේක තියෙන සියලූම කරුණු ඔයාලට විභාගට යනකම්ම මතක තියාගන්න පුළුවන්. ඉතින් අපි දැම් බලමු ජයිව ගෝලය කියන පාඩම අවබෝධීම් පාඩ කල්ලි වවර කරගන්න කොහොමද කියලා ඉතින් මෙතන දිමෝගොල්ලො මේ පාඩම පාඩංකල්ලිවරකරගන්න වාලට විබ්ාගගේ ලංවවෙදි ගොඩක් ලේසිව මේකාය මතක් කරගන්න විතරයි තියෙන්නේෙ. මලිම් අපි මේ ජයිව ගෝලය කියන්න මොකක්ද කියලා තේරුම්ගන්න ඕන. ඉතින් වාල දන්නවා සෞරක්‍රහ මණ්ඩලේ ගත්තහම ජීවේ තියෙන එකම ග්‍රහවස්තු තමයි පෘතිිය කියයන්නේ. ඉතින් අපි දන්නවා මේ පෘතුවයේ ජීවය පවතින්න ගොඩක් සාධක පෘතුවේම පවතින නිසා තමයි මේ විදිහට ජීවය බිහිවෙලා තියන්නේ. ඉතින් මේ ජයිවගෝලය කියලා කියන්නේ මේ පෘතුවයේ සමස්ත ජීවී ජීවත්තන කලාපය. ඉතින් අපේ මේ පෘතුවයේ මේ ජීවින් ජීවත්වන කලාපය. ජයිවගෝලයේ විදිහට අපි හඳුන්නනවා. ඉතින් පෘතුවිය ගත්තහම පෘතිවයේ තියන වායගෝලය ජලගෝලය එවගේ ශීලාගෝලය මෙසියල් අන්ගේම ජීවිීන් ජීවත්තෙනවා. ඉතින් අපි දන්නවා මේ පරිසරයේ ගත්තහම ජීවීන් අජීවීන් කෙල කොටස් දෙකක් තියෙනවා. ඉතින් මේ ජීවීන්ගේ පැවැත්මට අනි වාරෙන්ම අජීවී පරිසරය සමඟත් අන්තර්ප්‍රියා ඒඇන්නේ සම්බන්ධතාවන් ය අපි දන්නවා ජීවීන්ට අයිති වෙන්නේ සතුන් ඒ වගේ ශාක මේ පෘතිවයින්න ශුද්‍ර ජීවීන් කියන කොට්ටාශය ඉති ඒ වගේ ජීවීන්ගේ පැවැත්ම සඳහා මේ ජීවන් බෞතික පරිසරය සමග සම්බන්ධතා පවත්නවා උදාහනයක් ගත්තත් ශාකවල පැවැත්මට පසාත්්‍යවශ්‍යයිඒවගේම මේ ජීවින්ගේ පැවැත්මටත් ජලය අනිවාය සාධකයක් වෙනවා ඒ විතරක්න මේ මේ වායුගෝලයද මේ බෞතික පරිසරයට අයිති ඒ වගේම විවිධ පාරිසරික තත්ත් උදාහන්න ගත්තහම සූර්යාලෝකය ඒවගේ උෂිනත්වය පීනය වාත පවතින ජලවාශ්ප නැත්තං ආද්‍රථාව කළ කියෙනවා මේ සියල්ල ජීවේ පැවැත්මට අත්‍යවශ්‍යයි. එහෙනම් පරිසර අපිට නිර්වචනය කරන්න පුළුවන් ජීවීන්ගේ පැවැත්ම සඳහා වූ අන්තර්ක්‍රාසිදුවන බෞතිකහා ජයිවීය සංරචකය කියලා. மොකද පරිසரே ජීවීන්ට අමතරව ජීවිීන් අන්තර්ක්‍රියා සිදුකරන වටපිටාවක් තියෙනවා ඉති මේ අන්තර්ක්‍රියා ජීවින් ජීවින් අතරවෙන්න පුළුවන් ජීවින් අජීවින් අතරවෙන්න පුළුවන් නැත්තான் අජීවින් අජීවින් අතර වෙන්න පුළුවන් ඉතින් ඒක නිසා පරිසරක ජීවින් වගේම මේ බෞතික පරිසරයත් සන්රචකයක් වෙනවා ඉතින් මේ ජීවිීන් ජීවත්තන පරිසරය ගත්තහම මේ ජීවින් සහ බෞදතික පරිසරය අත්තර තුළනාත්මක සම්බන්ධතාව ඇත්තියෙන් ඕනා. ඒක යන්නේ පාරිසිරක සමතුලිතතාවේ. මේ විදිහට ජීවීන් සහ බෞතික පරිසර අත්තර අන්තර්ක්‍රියා හරිවිදිහට සිද්ධ වෙන්නනම් පරිසර සමතුලිතතාවේ තිබිය යුතුමයි. එතින් මේ පරිසර සමතුලිතතාවේ බිඳ වැටනව කිය කියන්නේ මේ ජීවීන්ට ලොකු බලපෑමක් එල්ල කරනවා. විශාල වශයෙන් මේ කාර්මීකරණය හේතුෙන් පරිසරේට ගොඩක් අනමශ්‍ය ද්‍රෞ්වය එකුතු කිරීම මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා සිද වෙනවා ඉතින් මේ ජීවිීන්ට අයිතිවෙන්නේ මිනිසා පමණක් නෙවේ ගොඩා ජීවින් මේ ජයිව ලෝකයේ ඉන්නවා ඉතින් මිනිස් ක්‍රියාකාරකම් නිසා අනෙක් ජීවීන්ගේ ජීවතවලට ගොඩක් බලපෑම් එල්ලවෙනවා උදාහනයක් කිවෝොත් මිනිසා වනාන්තර විනාශ කිරීම නිසා එහි ජීවත්වන සතුන්ට තමන්ගේ වාසස්ථාන නැති වෙනවා. ඉතින්නේ වනන්තර තිබුණු තැන් අද කාන්තරබවට පත්වෙලා තියෙනවා ඉතින් මේ දේවල් නිසා තමයි මේ පරිසර සමතුලිතතාවේ බිඳ වැටිලා පාරිසිරක වශයෙන් මේ ජයිවගෝලයට ගොඩා කානිවෙලා තියෙන්න්නේ ඉතින් අපි දැම් බලමු මේ ජෛවගෝලයේ සංවිධාන මට්ටම් ගැන මේ ජෛවගෝලයේ තුළ ජීවත්වන සියලුම ජීවින් சரல மட்டுமேඉங்களල சංங்கீர்ண மටட்டම දක්වා සංවිධානය වෙලාතියෙනோ. ඉතින්නේ සංවිதாන වූ மட்டம் මේ විදිහට පහක් හதுනාගෙන තියෙනோ. ඉති நாளமேෙන් நම්ප රිට මතකතිயாகගන්නோන சரල්ම තැනිද අපි සංකීනතැන්ට යம சரலම සංවිதாන மටட்டமே தමයි ඒ கைக்கයා කියන්නේ. இலඟට ගහணயாත් இலඟට பிர්‍රජාවත් இலඟට பரிசரපார்දධතිயත් அவවසාන සංங்கீரணம සංවිධානමටම තමයි ජයවගෝලය කියන්නේ ඉදිෙන් ඒකයිකයා කියන සංවිධාන මට්ටමෙන් හැඳින් වෙන්නේ මේ පරිසරේ වෙසෙන කිසියම් විශේෂයකට අයත් තනි ජීවී අපේ වට උදාහන්න ඉළඟට කතා කන්නවා ඒ වගේ ගහනය කියන්නේ නිශ්චිත කාලසීමාවකදී කිසියම් භූගෝලීය ප්‍රදේශයක් තුළ ජීවත්වන එක්කම විශේෂයකට අයත් ජීවින් සමෝහයා නිර්වචනය අමතකතියාගද්දී නි වාරමල්ලියන් ඕන නිශ්ෂිත කාලසීමාවක් කියලා එවගේ කිසියම් බෝගෝලිය ප්‍රදේශයක් කියල තියන්නත් ඕන එකම විශේෂයකට අයිති ජීවිීන් සමූහයක් කියල තියන්න ඕන ඊළඟට ප්‍රජාව කියලගත්තහම ඒක නිර්වචනය කරන්නේ කිසියම් ප්‍රදේශයක් තුළ ජීවත්වන එකනෙකාහා අන්තර්ක්‍රියා දක්වන විවිධ විශේෂවටයත් ගහන සමහයක් ම් ගහන සමහ ඇතමයි ප්‍රජාවක් කියල කියන්නේ ඒට කලින් තිබ සංවිධාන මට්ටමේ සමූහැක දෙරගත්තවතම ප්‍රජාව කියන්නේ එනම් මෙතන දිතවන මතකතියාගණ්ඩෝන කිසියම් ප්‍රදේශයක් කියනකදාණ්ඩුවෝන හැබැයි එතන ජීවත්තන ජීවින් අන්තර් එකිනිෙකා අතර දක්වන්නඕන හැබැයි ඒ ජීවීන් අන්තර්ක්‍රියා දක්ව වන්නේ විවිධ විශේෂවලට අයත් හන සමූහයක දදි දෙකැනේ පිවිධ විශේෂවලට අය ජීවන් මෙතැන ඉන්නවා. එළඟට පරිසර පදධතිය කියලා ගත්තාම කිසියම් ප්‍රදේශයක ජීවත්වන සියලූම ජීව ප්‍රජාවද ඒවා සමඟ අන්තර්ක්‍රියා දක්වන බෞතික පරිසරේද එකතු ගත්ත හම අපි පරිසර පද්ධතියක් කියලා කියනවා. එනම් කෙදී ජීව ප්‍රජාවක්ඉන්නවා ඒවගේ බෞතික පරිසරයක් තිනා මේ දෙකා අතර අන්තර්ක්‍රියා සිද්ධ වෙනවා වගේ ජයිව ගෝලය ගත්තහම පෘතුවේ හා වායිගෝලයේ ජීවින් ව්‍යාප්තවී ඇති සමස්ත කලාපය මේ ජයිවගෝලය කියලා කියන්නේ ඉතින් දැන්වාට මේ එකක්කඒක වචනවල වෙනස තේරෙනවා මො ඒකයිකය ගත්තාහම එක්කම විශේෂයක තනි ජීවිෙන් ගහනයක්කි වූහම එකම විශේෂයක් හැබැයිඒ විශේෂ ජීවින් සමූහයක් ගන්නවා ඒ වගේම ප්‍රජාවදී එකනෙකට වෙනස් විශේෂවල ජීවින් ඉන්නවා. පරිසර පද්ධදේ ගත්තහම වෙනස් විශේෂවල ජේවීන්ද බෞතික පරිසරේද එකතුව ගන්නේ දෙතින් එවිදිරෝගල වෙනස්කම් අදකදයා ගන්නඕන ඒවගේ මේ වචනවලට අදාළ උදාහරණයක් මම அරගෙනவாලට කියන්න මමතන ගත්තේ ඒකයිකයා විදියට மூාව ඒවගේ ගහනයක් කි කියද්දී කාලේදාන්නඕන ප්‍රදේශයදාන්නඕන එතකොට ඒ විශේෂය ඉන්න සත්ත සංඛ්‍යාව දදාන ඕන හෙනම් දහස් විශ්වාශය ංහරාජ වනාන්තරේ මුවන් පන්දාස් දෙසීය. රේවිදියට තමයි අපි ගහනයක් උදාහනයක් විදිට දක්වන්නේ. ඉති නොල මතක තියාගන මේ දත්ත නිවැරදි දත්තනෙ මේ මංවලට උදාහරණයක් පෙන්න්නන්නයි මේ විදිහයට මේ දත්ත දාලා තියෙන්නේ. ඉළඟට ප්‍රජාව ගත්තහම මට කියන්න පුළුවන් සිංහරාජ වනාන්තරයේ සත්ත ප්‍රජාව. එතකොට ප්‍රදේශයේ සිංහරාජවනය එහි තියෙන සියලූම විශේෂවලට අයත් සතුන් තමයි මෙතන ප්‍රජාව කියල කියන්නේ. එළඟට පරිසර පදධතියකිව වාහම මුළු සිංහරජ වනාන්තරේම ගන්න පුළුවන්. මොකද එතකොට සිංහරජ වනන්තරේ තියෙන ජයිවිය පරිසරේවාගේ කියැන විශේෂවල සතුන් වගේම එහි බෞතික පරිසරයත් අයිති වෙනවායි වගේ එදිකාතර අන්තර්කයා සිදුවෙනෝ. එළඟට ජයිව ගෝලේගත් හම අපට පුළහාම පෘත්තු වවිය න්න මොද පෘතුවයේ ජීවින් ජීවත්තන සමස්ත කලාපේ තමයි ජයවකෝලයේ කියන්නේ ඉතින් නොවාල්ට මේ රූප සටහනෙන් හොඳටම මේ උදාහරණ ටික තේරුම් ගන්න පුළුවන් මෙතන පෙන්න්නා දෙෙන්නේ මේ එක්කක් සංවිධාන මට්ටාම් ඔලට පේනවා එක මුයෙක් ගත්තහම එකයිකයා ඒමුව විශේෂ සියලූම සතුන් මේ ප්‍රදේශයේ ඉන්නය ගත්තහම ගහනය විදියටගන්න පුළුවන් ඒකට අනිවාරෙන්ම මොන කාලේද කියලා දැමිය යුතුයි ඒවගේම වෙනත් විශේෂවට ඇති සතුන් ජීවත්තන ප්‍රදේශයක් ප්‍රජාවිධරගන්න පුළුවන් පරිසර පදධතිවාලට පේනවා එතකොට මේ සියලූම ජීවින් සහ ඕන් අන්තර්ක්‍රියා දක්කන බෞධක පරිසරය වාල්ට පේනවා ඊට අම තරව ජයිවගෝලයගත්තහම මෙසියලූම කලාප ජයිව ගෝලයේ විදිහයට පෙන්දලා තිේෙනවා. ඉතින් මෙතනදල ජීවි විශේෂයක් කියන එක අමතර දැනුක් විදිහයට දැනගන්න ඕන ජීවින් විශේෂයක් කියන්නේ අන්තර් අභිජනනයෙන් සරුජනතයෙන් බිහි කළ හැකි ස්වරූපයෙන් බොහෝදුරට සමාන ජීවින් සමූහයක් ජීවිීන් විශේෂයක් කියලා හඳන්නනාවා. ඉතින් අපි සමනල් විශේෂගත්තොත් ඔවුන්ගේ විශේෂ රාශික් තියනවා. ඉතින් එතනදී ඒක විශේෂයක් ගත්තොත් ඒේ විශේෂය ඉන්න සාමාජිකයෙන් අත්තර අභිජනය කළොත් අනිවාරම සරුජනතතියන් බිහිවෙන්නේ. ඉතින් වෙනස්ත් විශේෂ වලට අයිති ජීවිීන් සමඟ අභිජනනය සරුජනතයන් බිහිවෙන්නෙ නැහැ. ඉතින් අපි මේ පාඩ මේ මෙතනින් එහාට ගොඩක් කතා කරන මේ ජෛවගෝලයේ ගැන තින් ජෛවගෝලය ගත්තහම ඒ නිර්වචනය කරන්න පුළුවන් පෘතුවයේ සහ වයගෝලයේ ජීවන් ව්‍යා්ත වී ඇති සමස්ත කලාපය කියලා. ඉතින් මේ කලාපය කොටස් තුනකින් යුක්තයි අපි කියනවා වායුගෝලය ශීලා ගෝලයේ සහ ජලගෝලයේ කියලා. ඉතින් වායගෝලය කියන්නේ වි ගලයේ වටා පැතිරුණු වාාතයේ සහිත කලාපය. ශිලාගෝලයේ කියන්නේ පෘතුවේ තියෙන ස්තරතුනගත්තහම පෘතුවිකබොලයි එට පහලින් තියෙන ඉහළ ප්‍රාවරය කොටසයි. ජලගෝලය කිව්වහම ජලගෝලයට අයිති වෙනවා සාගර සහ මිරිදිය ජලාශ්‍ය. ඉතින් අපි දන්නවා මේ ජලගෝලයේ පෘතුවයට ගොඩක් වැදගත් සම්පතා පෘතුවේ මතුපිට සියයට හැත්තෑවක් පමණම ජලයෙන් වැසිලා තියෙනවා යුතින් එහි ප්‍රධානතනක් ගන්නේ සාගර. ඉතින් දැන් අපි මේ ජයිවගෝලයේ ගැන තවදුරටත් කතා කරනවා එහිදී අපි කතා කළ යුතුම දෙයක් තමයි ගහන ගණත්වයකින මහත්ෘකාව. ඉතින් මෙතනදි කතා කරන්නේ තෝරාගත් වාසභෝමියක ඒකක වර්ගඵලයක් තුළ වෙසෙන යම් විශේෂයකටයත් ජීවීන් සංख්‍යාව. උදාරණයක් ගත්තොත් දෙ දස්ථා හතරවර්ශය ශ්‍රී ලංකාවේ ජනගහන ගණත්වය තුන් සය විසිනමයක් වර්ග කිලෝමීටරේයට කියලා දීලා තියෙනවා ඉතින් මේ තේරුම තමයි ශ්‍රී ලංකාවේ වර්ග කිලෝමීටට එකක මිනිසුන් තුන් සය විසිනමයක් ඉන්නවා කියනක. ඉතින් මේ විදිහට මේ ජයිවගෝලය ගත්තහම එහි ජීවත්වන ජීවීන් කොයි විදිහටද කලාප තුළ ව්‍යාප්ත වෙලා තියෙන්න කියන එක ගණනය කිරීමක් මෙහිදී සිද්ධ වනවා ඉතින් මේ ගහන ගණත්වයට බලපාන සාධක තමයි උපත් මරණ ආගමනය සහ විගමනය ඉතින් උපත් කියන්නේ ගහනය තුළ උපදින නව ජීවීන් සංඛ්‍යාව මරණ කියන්නේ ගහනයකට අයත් මියග ජීවිීන් සංඛ්‍යාව ආගමනය කියන්නේගහනයට පිටතින්න එක තුවන ජීවිීන් සංख්‍යාව විගමනය කියන්නේ ගහනේ හැර යන ජීවින් සං්‍යාව. ඉතින් මෙතන දෙවල දැනගන්න ඕනා අපි මීට කලනුත් කතා කරා ගහනයක් කියන්නේ එක ප්‍රදේශයක එක කාලයක ජීවත්වන එක විශේෂයකට අයත් සියලූම ජීවින්. උදාහනයක් ගත්තහම එක ප්‍රදේශයක යම්කිසි කාලයක ඉන්න මිනිසුන් සංඛ්‍යාව මොකද මිනිසුන් කියන්නේ එක විශේෂයකට අයත් ජීවින්. මේ විදිීයට ගහන ගනත්තේ ගෙන කතා කරද්ද දර්ශීය ගහනවර්ධන වක්්‍රයක් හදුන්නාදීලා තියනවා. ඉතින් මේ ගහනයක වර්ධනය තමයි මෙතනින් ප්‍රකාශ වෙන්නේ ඇතින් මේ ප්‍රස්ථාරයක් විදියට පෙන්න්නට තියෙන්නේ ස්වභාවික ජීවී ගහනයක ජීවින් සංख්‍යාව කාලයක්ත් සමඟ වෙනස්වීම තමයි මේ ප්‍රස්ථාරය පෙන්න්නන්නේ තින් මේක දර්ශීය කියලගැන සාමාන්‍ය ගහනයක වර්ධනය පෙන්නන වක්්‍රය තමයි මේ හි හැඩය සාමා්‍ය සිගක්மாකාර නැත්த்தං අපි කියෙනවා එස් හැඩති වக்්‍රயா විදිහට සලக்கනවා මෙතන ප්‍රධානාවදී හතරක් තිනවා ර්මතින පெண்ලතිනය අවදි හතර මේ ප්‍රස්ථාරේ තියන මේ වක්ක්‍රයේ හැඩය අපි මේවිදිර කොටස් හතරකට வெங்கணும் ඉතින් මේ வக்ே பலனிම කොටස பலවෙනි අවධිය කිය හඳன்னනවා ஏය ගහනே செமின் වර්ධනேவன අවදයේ විදියට සලக்கணවා අවදිය දෙක කියන කොටසම් පෙන්න්නන්නේ ගහනය සීට්‍රීන් වර්ධනය වන අවදිය. අවද තුන කියන කොටසිම්පෙන්නන්නේ ගහනයේ වර්ධනවේගේ හිමින් හිමින් අඩු වෙන්න පටන් ගන්න අවදිය ඒ ළඟට හතර වන අවදයේදී ගහනය ස්ථායි වෙන අවදී කියලා හඳුන්නනවා මේ විදිහට තමයි සාමා්‍යෙන් ගහනයක් වර්ධනය වෙන්නේ ඉතින් මේ විදිහට ගහනයක් ටිකටික ජීවී සංඛයා වැඩිකරගෙනයක්දී ෙන් වර්ධනය වෙලාය සීග්‍රෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා හැබැයින් පසුව මේ වර්ධනවේගේ අඩු වෙලා ස්ථායිතත්තයට පත්වෙනවා. ඉතින් මේකට හේතුව තමයි මේ ගහනවර්ධනය සමුතුලතතාවේකට පත්වෙනවා? එහිදී වෙන්නේ උපත්තාම අරණ සංඛ්‍යාව තුළනේවීම. ඉතින් මේ විදියට සමුතුලජ තත්වයට පත්වනාට පස්සේ මේ ගහනේ සිටන ජීවින් සංඛ්‍යාව අපි කියනවා ඉසිලීමේ ධාරිතාව කියලා. ව අනිවාරෙන්ම වක්්‍රේ හැඩේ මතකතියාගෙන මෙහි විවිධ අවදි හඳුන්වන්න පුරුදුවෙන්න ඕනම්. ඉතින් මානවයාගේ ගහනවර්ධනවක්‍රේ ගත්තහම මේ දර්ශීය ගහනවර්ධනවක්්‍රයෙන් වෙනස් වෙනවා. මොකද මිනිස් ගහනයේ වර්ධනවක්්‍රයේ ජේ හැඩති වක්‍රයා. එහි ප්‍රධානාවදි දෙකයි තියෙන්නේ. පළවිනි අවදියෙන් පෙන්නන්නේ ගහනයේ සෙමින් වර්ධනය වනවදිය දෙවන අවදයෙන් පෙන්නන්නේ මේ ගානය සීග්‍රෙන් වර්ධනය වන අවදිය. ඉතින් මෙම මිනිස්ගහන වර්ධන වක්්‍රයයාලට பேනවාගහනය සමතුලිත තත්ත්වයට පත්වෙන්න නැහැ. ඒක යන්නේ උපත්හා අරණ සංක්‍යාව තුළනය වෙන්න නෑ. ජෙවින් දිගෙන්දිගටම වර්ධනය වෙනවා. එක ගනි සංඛ්‍යාව වැඩ වෙනවා. ඉතින් අපි අද හඳන්නනවාය මිනිසාගේ ජනගහන වර්ධන வேගය ග්‍රන් ඉහලයමින් පවතිනවා කියලා. ඉතින් මේක ප්‍රධානම හේතුව තමයි උපත් අனுුපාතය ඉහලයාමත් මරණ අනුපාතය පහලයාමත්. මොකද මිනිසුන්ඉ්පදන ප්‍රමාණයට වඩා මරණයට පත්තන ප්‍රමාණ අඩුයි මේකට හේතුව තමයි තාක්ෂණික දියුණුව ඒවගේම වෛද්‍ය ශේෂත්‍රය දියුණුව ආහාර නිෂ්පාධනී ඉහලයාම වැනි කරුන්. මොකද වද්‍ය ශේෂය දියුණුනහම විවිධ රෝගවලට ිහෙත්වරග හොයාගෙන වෛද්‍ය ප්‍රතිකාර කරලා මරණ අනු පාතය අඩු කරගන්න පුළුවන්. ඉතින් ආහාර හිගයක් නැ හැ මේ තාක්ෂණික දියුණුව නිසාත් මිනිසාගේ පැවැත්ම තහවරු වෙලා තියනවා. ඉති නීළඟට අපි කතා කරන්න යන්නේ පරිසර පාද්ධතිවල සමුතු ලෙත්‍රාවේ පවත්තගන්නේ කොහොමද කියලා. මොකද අපි දන්නවා පරිසර පද්ධතියක් ගත්තහම එහි විධ විශේෂවලට අයිති. ජීවීන් වගේම එකන ජයිවීය පරිසරය වගේම බෞතික පරිසරයකුත් තියෙනවා මේ බෞතික පරිසරය සහ ජීවීන් අතර එකින එක අන්තර්ක්‍රියයා සිද වෙනවා ඉතින් මේ ජීවීන් සහ බෞතික පරිසරය අතර සම්බන්ධතාවය සමතුලිතව පවත්වා ගැනීම තමයි මේ පරිසර පද්ධතිවල සමතුලිතතාවේ කියලා කියන්නේ එහෙනම් සමතුලිදතාවේ පවත්වාගන්න විවිධ යාන්ත්‍රණ මේ ස්වභාවික පරිසරේ තියෙනවා එහෙම යාන්ත්‍රන දෙකක් ගැන අපපි මේ පාලමේඩි කතා කරනවා ප්‍රධාන යාන්ත්‍රණයක් තමයි ශක්තිය හා පෝෂක ගලායෑම සිදුවෙන යාන්ත්‍රන එහිදී අපි ආහාරජාල සහ ආහාරදාම ගැන කතා කරනවා ඒ වගේම තවත් එෙක් විශේෂ යාන්ත්‍රණයක් තමයි ජයිව භූරසායනික චක්‍ර ඉතින් මේ චක්ක්‍රවලින් තමයි ගොඩක් වෙලාවට මෙ පරිසරේ විවිධ බෞතික සම්පත් ප්‍රතිචක්‍රී කරණය වෙලා චක්‍රාකාරව සමතුලිත වෙන්නේ. දෙන්න අප මුොලින්ම කතා කරන්න යන්නේ පලවෙනි යාන්ත්‍රණය ගැන ඒ කියන්නේ ශක්තිය හා පෝෂණය ගලායාම කියෙ න්ත්‍රනය මේ යාන්ත්‍රනය සිද්ධ වෙන්නේ ක්‍රම දෙකකට එක කියන්නේ හාර ජාලවලින් සහ ආහාර දාමෝස්සේ. ඇති අපි දන්නවා අපේ මේ පෘතුවයේ ප්‍රධානම ශක්ති ප්‍රභව යන්නේ සූර්යාගෙන් ලබාගන්නා ශක්තිය තමයි හරිත ශාක විසින් අවශෝෂණය කරගෙන ප්‍රපාසංස්ලේෂණය මගින් ආහාර නිපද වලක් මේ සතුන්ට ලබා දෙන්නේ. ඉතින් මේ සූර්යාගේ ශක්තිය පරිසර පද්ධතිය තුළ ගලායාමට අත්‍යාවශ්‍ය වෙනවා මේ ආහාර. ඉතින් ආහාර ලබා ගැනීමේදී විධ සතුන් අතර සම්බන්ධතා ඇති වෙනවා එවට අපි පෝෂණ සම්බන්ධතා කියලා කියනවා. ඉතින් මේ ජීවිීන් අතර පෝෂණ සම්බන්ධතා පෙන්නන සටහනක් තමයි මේ ආහාර ජාල විදිහට අපි හඳුන්නන්නේ. ආහාර ජාලයක් අපි හඳුන්වනවා පෝෂණය සඳහා ජීවින් අතර පවතින අනෝන්න සම්බන්ධතා හෙවත් ආහරදාම රාශියක පෝෂීමට්ටම් අතර පවතින ජාලාකාර සම්බන්තාවයක් කියලා. ඉතින් මේ පාඩම ඉදිරිිය දෙපු කතා කන්නා පෝෂීීමමට්ටම් කියන්නමොනවාද ආහාරජාල කියන්න මොනවාද කියලා වමතනනිද මතකතියාආගඩ ආහාරජාලයක ආහාරදාම රාශීියක් තියෙනවා. ඉතින් මේ ආහාරජාලයක තියන ප්‍රධානම විශේෂත්ය තමයි සතුන්ට ආහාරවර්ග කීපයක් මත යැපීමේ අවස්ථාව උදාාවෙනවා. ඉටිනවාට ආහාර ජාලය දැක්කහම මේ සතුන්ගේ විවිධ ආහාර රටා හඳුනුගන්න පුළුවන්. ඒ වගේ ජයිවේ ක්ැස්වීමත් වලගෙනවා. ජයිවේ කැස්වීම කියලා කියන්නේ සමහර ද්‍රව්‍ය උදාහන්න විදියට ගත්තුොත් බැරලෝහ වැනි ද්‍රෞප්්‍ය එක් පෝෂී මට්ටමක සිට ඊළඟ පෝෂී මට්ටම් දක්වාත් ආහාරදාමෝස්සේ ගලාගොස් එම ජීවීන් තුළ දේහයේ කරැස්වීම අපි මේ ජයිවේ කැස්වීම ගැන ඊළඟ කොටසද වැඩි දුරටත් කතා කරනවා ඉතින් මේ විදිහට ආහාරජාලයක් ඔයාලට වුණත් විවිධ සතුන්ගේ ආහාර සම්බන්ධතා හඳුනාගෙන නිර්මාණය කර ගන්න පුළුවන් ඉතින් ඔයාලත් මේ විදිහට ආහාරජාල කිහිපයක් නිර්මාණය කරන්න උත්සාහ කරන්න එතකට ඔයාලට මේ සත්තුූන් යැපෙන්න්නේ කොහොමද කියලා ඕ ගන්නා ආහාර මොනවාද කියලා අයිඩිය එකක් ගන්න පුළුවන් ඊළඟට අපියයාමූ මේ ආහාර ජාලයකට අත්‍යවශ්‍ය වන ආහාර දාම ගැන කතා කරන්න ආහාරදාමයක් අපි හඳුන්නවා ජීවින් ශ්‍රේණියක් කරහා ආහාර සහ ශක්තිය ගලා යනානු පිළිවෙල කියලා. ඒ වගේම මතකතියා ගන්න මේ ආහාරදාමයක් ආරම්භ වෙන්නේ අනිවාරෙන්ම විෂ්පාදකයකු මගින් ඉතින් වාලට මේ ආහාර දාමයක් මං උදාහන්නයක් විදිර පෙන්නලා තියෙනවා මේ ආහාර දාමය විශේෂ ලක්ෂණ කිහිපයක් වලට හඳුනගන්න තියනවා ප්‍රධානම ලක්ෂණය තමයි මේ ආහාර දාමය ජීවවින් ශ්‍රේණයක් පෙන්නනවා අනු පිළිවෙලකට ඉතින් මේ රේකීව තමයි අපි දක්වන්නේ එක සත එක්ට එක ආහාර සම්බන්ධතාවයක් මෙතැනින් පන්නන්නේ එ නි්ා දෙකයගෙන් ආරම්භ වෙලා තෘතිීක යපෙන්න වෙනකා මේ ආහාරදාමය දික්වෙලා තියෙනවා මෙතන විශේෂ පදකිහිපයක් හඳුන්වන්න තියෙනවා නිෂ්පාදකයගෙන් ආහාර ගන්න ජීවි අපි පාථමික යපෙන්න්න කියලා කියනවා ඊළඟ මට්ටම තිතීක යපෙන්න්න කියලා කියනවා ඊළඟට තෘතිීක යපෙන්න විදිහට හඳුන්නන්න පුළුවන් ඉතින් හැමවෙලීම ප්‍රාථමක යපෙන්න කියල කියන්නේ ශාග භක්ෂකයත් මොකද නිශ්පාක විදියට ක්‍රියා කරන්නේ ශාකයා තෘතිීක යපෙන්න වෙද්දි මාශ්‍ය භක්ෂ බවට පත්වෙනවා ඉතින් මේ ජීව ශ්‍රේණයේ ශක්තිය ගලායාමකුත් නිරූපනය වෙන එක ජීවියාගෙන් ජීවියාට ශක්තිය ගලායාමක්තමයි මේ ඊ තලවලින් පෙන්නන්නේ ඉතින් හැමවෙරීම මේ ඊතලවල දිශාවෝයාලා හරි විදියටදාන්න ඕනාා ඉතින් මේ ආහාරදාමේ පෝෂණ සම්බන්ධතා පවත්වන සියලූම ජීවීන්ට අපි පෝෂී මට්ටම් කියලා කියනවා. මේ පදයන් ටිකෝ ඔයාලා හොඳට හුරු කරගන්න ඕනා මොකද ආහාරදාමයක් ඒ වගේ ආහාර ජාලයක් දුන්නහම ඒ එක්කෙ ජීවීන් ඒ පෝෂී මට්ටම් මොනු අද කියලා නම් කරන්න අලට පුළුවන් වෙන්න ඕන. මේවිදිහට ජීවිීන් පෝෂණය සපයාගන්නා ආකාරය අනුව කාණ්ඩ කිීහිපයක් තියෙනවා අපේ කාණ්ඩ හඳුනනා ස්වෑම්පෝෂීන් විෂමපෝෂීන් සහ වියෝජකීන් කියලා ස්වම්පෝෂීන් කියල කියන්නේ සරල්ල අකාභනිික සංගටක කාබනිික සංයෝග බවට පත්කරගන්නා ජීවිී එමගින් තමයිෝන් පෝෂණය සපය ගන්නේ ඉතින් මේ විදිහට කාබනික සංයෝග බවට පත්කරගන්න පාවිච්චි කරන්න ශක්ති ප්‍රභවය අනුව මේ ස්වෑම්පෝෂීන් වර්ග දෙකක් ඉන්නවා. ඒ තමයි ප්‍රභාස්වෑම්පෝෂී සහ රස්සායනික සස්වම්පෝෂී කියන්නේ. ප්‍රභාස්වම්පෝෂී කිවාම නම් එම තේරෙනවා සූර්යාලෝකය යොදාගන්නවා ඇතින් අප පිදන්න උදාහන්නේේ තමයි හරිත ශාකර ඔවුන් ප්‍රභාසංස්ලේෂණය මගින් තමයි පෝෂණය සපේගන්නේ. ඒ වගේම රස්සානික ස්වෑම්පෝෂී කියන්නේ ණය සඳහා රස්සායිනික සයෝග භාවිතා කරන සමහර බැක්ටීරයා ඉතින් මේ සවෑම්පෝෂීෙන් නිෂ්පාද කියන්ලෙස හඳුන්නනවා ප්‍රධාන වශයෙන්ම අනෙක් සතුන්ට යපෙන්න පෝෂණය ලබා දෙන්න ආහාර සංස්ලේෂණය කරන්නේ මේ ජීවිෙන් නිසා ඉතිනාට උදාහන පෙන්නර තියෙනවා හරිතශාකර ඇල්ගීවැනි ජීවිී එවගේ සමහර බැක්ටීරියා අපි විෂම පෝෂයෙන් කියන කාණ්ඩය ගෙන කතා කළොත් තමාට වශ්‍ය ආහාර තමා විසින්ම නිපදවා ගැනීම හැකියාව නැති ජීවින්. එකන වෙනත් ජීවීන් විසින් නිපදවන ආහාර මත යපෙන සතුන් විෂම පෝෂී කියලා කියනවා මේ විදිහට යැපෙන්න්නම් වර්ග කරන්න පුළුවන් අපිට ප්‍රාථමික යැපෙන්නු එකෙ ශාක භක්ෂකයෝ එකනේ ශාක වලින් යැපෙන ඇතමයි පාතිමක යැපෙන්නුක කියන්නේ දිතිීක යපෙනු සහ ක යැෙන්නු කියලා දිින්දුදෘතිීකය පෙන්න්නට මාංශ භක්ෂකයෝ සාර් භක්ෂකය අයිති වෙනවා තෘතිීකයට මාංශ භක්ෂකයෝ ගොඩක්වෙලාට ඇතිවෙන්නේ ඉතින් මොවුන් යැපෙන්න්න නැත්තම් පරිභෝජකයෙන් කියලා හඳන්නනවා උදාහන්න ගත්තාම ශාකභක්ෂක මාංශභක්ෂක සාර්භක්ෂක කියලා හඳන්නන්න පුළුවන් විියෝජකය කියලා ජීවිී කොට්ටාසයකුත් තින්නවා ඔවුන් මළජීවී දේහවල හාර මලත්‍රව්‍යවල ඇති සංකීරණ කාබනිික සංයෝග සරල සංයෝග බාට බිඳ හෙළල තමයි ශක්තිය ලබාගන්නේ ඉතින් මොවුන් මෘතෝප ජීවන් කියල හඳුන්නනවා ගොඩක් වෙලාවට සුද්‍ර ජීවිෙන් වන බැක්්ටීරයා දිඩීර විියෝජකයෙන් විදිරහ දුන්නනවා. ඉතින් මේ චාර්්ටක බැලූ හමොයාලට හොඳින් තේරුම්ගන්න පුළුවන් මේ ජීවීන් පෝෂණය සපයගන්න ආකාරයනුව කාණ්ඩගත කරලා ඔවුන් අතර වෙනස්කම් පැහැදිලිව අවබෝධ කරගන්න උත්සාහ කරන්න මෙත නොවාලට මේ එක්කෙක් ජීවිීන්ට වෙනවෙනම උදාහන්න පෙන්නලා තියෙනවා දැන් අපි කතා කරන්න යන පරිසර පද්ධතියක ශක්තිය ගලා යන්න කොහොමද කියලා මේ විදිහට පරිසර පද්ධතියක ශක්තිය ගලා යන ආකාරය ගත්තහම ප්‍රධාන ශක්ති ප්‍රභවේ වන සූර්යාගේ ශක්තිය ලබාගෙන විවිධ පෝෂණ මට්ටම් හරහා මේ ශක්තිය ගලා යනවාක්. සාමාන්‍යෙන් නිෂ්පාදකයෝ තමයි සූර ශක්තිය රජුවම ලබාගන්නේ උදාහන්න ගත්තහම හරිතශාක හා ඇල්ගී. ඉතින් මේ නිෂ්පාදකයා ලබාගන්න සූර්්‍ර ශක්තිය අනෙක් පෝෂණ මට්ටම්වලට යද්දී ඒ සියලුම ශක්තිය ඒ පෝෂණ මට්ටම්වලට ගමන් කරන්නේ නෑ උදහනයක් තිර ගත්තොත් එක් පෝෂණ මට්ටමකින් තවත් පෝෂණ මට්ටමකට ශක්තිය ගලායක්දී තාපය විදිහට මේ ශක්තිය හානිවීමකට ලක් වෙනවා ඉතින් මේ ප්‍රතිචතයක් විදිහට දැක්වුවත් සාමාන්‍යයෙන් පෝෂණ මට්ටමකින් අනෙක් පෝෂණ මට්ටමට ශක්තිය සීයට දහයක් වගේ ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ සීයට අනුවුවක්ම ශක්තිය තාපය විදිහට හානි වෙනවා ඉතින් නාලට මෙතන පේනවා නිෂ්පාදකයාගේින් පටන් අරගෙන ප්‍රාතිමික යපෙන්න්න දතික යැපෙන්න්න මේ විදිහයට දිගින් දිගටම ඇතිවන පෝෂණ මට්ටම් වලට ශක්තිය ගලා යද්දී ටිකටික මේ ශක්තිය හානිවීම නිසා ඒ මට්ටම්වට යද්දී අවසාන මට්ට මේ යැපෙන්නට අඩු ශක්ති ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. ඉතින් අවසාන ශක්ති මට්ට මේ යැපෙන්න්න හැම විටම මාංශ භක්ෂකේ ඉතින් මේ ආහාරදාමක ගොඩා දිගට පෝෂණ මට්ටම් තිබ්බෝත් අන්තිම පෝෂණ මට්ටමට ලැබෙන ශක්ති ප්‍රමාණය ගොඩක් අඩු. එනඒක අවාසිදායකයි අවසාන පෝෂණ මට්ටම ඉන්න ජීවිට. ඉතින් නාවාලට මේ රූපසටහනේ පෙන් ලතිෙනව පැහැදිලිවම මේ ප්‍රධාන ශක්ති ප්‍රභවය ගැන සූ්‍ර ශක්තිය නිෂ්පාදකයෝ ලබාගෙන ඒ සුග්‍ර ශක්තිය තීර කරනා ප්‍රභාසංස්ලේෂණය මගින් ඒ ශක්තිය තමයි ළඟ පෝෂණ මට්ටම්වට ප්‍රතිශක්තයක් ආකාරෙන් ගලාය යන්නේ අපි මෙතනද ශක්ති උත්සාර්ජනය ගැෙන කතා කරන්න ඕනා මං කලින්කිවෝයාලට පෝෂීමට්ට මෙෙන් පෝෂීීමට්ටමට ශක්තිය ගලායාමේදී ඒ ශක්තිය අප තේයනවා කියලා ඉතින් මේසාන් සිද්ධිය තමයි ශක්ති උත්සාර්ජනය කියලා කියන්නේ ඉතින් මේ විදිට ශක්ති හානිවන ආකාර මොනවද ආහාරවලින් ලබාගන්නා ශක්තිය සීයට සීයක් කියලා ගත්තවොත් සත්තු එක්ගේ සුවසනය සඳහා වැෑවන ශක්තිය සීයට හැටක් නං, පහිශත්‍රාව හා මළ දව්වලෙස බැහරවන ශක්තිය සියයට තිහක් නං එතනි සයට අනුවුවකම ශක්ති ප්‍රමාණයක් හානි වෙනවා. ඉතින් දේහ පටකවල ගබඩාවන ශක්තිය සීයට දහයක ප්‍රමාණයක් වගේ තමයි වෙන්නේ.දිංගිකනි සාතා මයි අපි ඉස්සෙල්ලා ශක්තිය ගලායාන ශක්ති සටහනේ ඕයාලට, ක් පෝෂී මට්මකින් අනෙත් පෝෂී මට්ටමට සීයට දහයක ශක්ති ප්‍රමාණයක් යනවා කියලා පෙන්නලා තිබ්බේ ඉතින් මේවිදියට ශක්ති හානයේ වෙන නිසා දිගු ආහාරදාම කාරශ්්‍යමතාවෙන් අඩුයි ඒක නිසා කෙටිය ආහාරදාම තමයි කාරයක්ෂම වෙන්නේ ඉති නාවාලට පේනවා මෙතන දිගාහාරදාමයකුයි කෙටිය ආහාරදාමයකුයි ඉති නාහාරදාමය කෙටිවෙද්දි අවසාන ජීවියාට ලැබෙන ශක්ති ප්‍රමාණය දිගුආහරදාමක අවන ජීවියාට ලැබෙන ශක්ති ප්‍රමාණයට වඩා වැඩි මොක දිගුආහරදාමකදී හැම ශක්ති මට්ටෙන් මට්ටමටම යත්ති ශක්තිය සීයට අනුවකින් අපතේ යනවා ඉතින් මේ පරිසර පධතියක තියෙන පෝෂී මට්ටම්වල සම්බන්ධතාවේ ගෙන කතා කරද්දී පාරිසරික පිරමීඩගැන කතා කළ යුතුයි ඉතින් මෙ පාරිසரிක பிரமீடவலிින් பெண்ணන්නේ. කිසිயம் පරිසර පදධතියක එක්க்கෙක් පෝෂීමட்டம்වල ජීවින් සංඛ්‍යාව නැත්த்தන් ජයිவு ස්කந்தே නැත්த்தං ශක්ති සම්බන්ධතාවය ප්‍රස්ථාරික ආකාරයට නිරூපනය කිරීමක්. ඉතින් ඒදවල් අපට මේවිදි பிரமிடாකාරேன் பெண்ணන්න පුළුවம். பிரமீடேක පහළமேගෙන පාදமேම නිෂ්පාදකயின் பெண்ணும் කරනවා. එතනි එහාට விවිධ පෝෂණ මට්ட்டම්වලන්න පාරි බෝජිකීන් නිරූපණය කරනවා. මේ විදිහට පාරිසරருக்கு පරමීඩ වර්ග තුනගෙන කතා කරනවා එතමයි සං්‍යාපිරමීඩ ජයිවිස්කන්ද පිරමීඩ සහ ශක්ති පිරමීඩ. ඉති සංඛ්‍යාපිරමීඩයක් ක්ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් කරුණු තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. සංඛ්‍යාපිරමීඩයකින් නිරූපණය කරන්නේ එක්කෙත් පෝෂී මට්ටම්වලට අයිති ජීවින් ්‍ය ඉතින් මේ ජීවින් සංඛ්‍යාව වර්ගමීටරයක වෙසෙන ජීවින් විදියට තමයි පෙන්න්නන්නේ. මේ සංඛ්‍යා පිරමීට උඩුකුරු සංඛ්‍යාපිරමීට වෙන්නත් පුළොහන් යාටිකුරුවෙන්නල් පුළොහන්. ඉතින් උඩුකුරුණං ඉහලතියෙන පෝෂීමට්ටම්වල ජීවී සං්‍යාව අඩුවේගෙන යනවා. යටිකුරු වෙන්නේ ඉහලින් ඇති පෝෂීීමමට්ටම්වල ජීවින් සංඛ්‍යාව වැඩිවෙද්දී. ඉතිනවාලට උඩුකරු සහ යටිකුරු සංඛ්‍යා පිරමීණිවට උදාහන දෙකක් දීලතිනවා. සාමාන්‍ය සංඛ්‍යා පිරමීඩයක් යටකුරු වෙන්නේ මේ පෝෂණ සම්බන්ධතා වලදී එහි එක් පෝෂී මට්ටමක් පරපෝෂිතය වුණුන් මොකද පරපෝෂීන් පහළතියෙන පෝෂී මට්ටම්වල ජීවීන්ගේ දේහ තුළ තමයි යපෙන්නේ ඉතින් පරපෝෂීන් පහළතියන පෝෂී මට්ටමේ ජීවීන්ට වඩා සංඛ්‍යාවින් ඒක කියන්නේ අවසාන පෝෂී මට්ටම සාමාන්‍යෙන් පරපෝෂීන්නම් එය යටිකුරුස්වරූුපයක් ගන්නවා ඊළඟට පිකතා කරමු ජයිව ස්කන්ද පිරමීට. ජයි්‍ය ස්කන්ද කියල කියන්නේ ජීවින් තුළ ඩංගු කාබනික ද්‍රව්්‍ය ප්‍රමාණය. ඉතින් එක්ෙක් පෝෂී මට්ටම්වට යිති ජීවීන්ගේ. බික ද්‍රව්‍ය ප්‍රමාණය පෙන්න ප්‍රස්ථාරයක් තමයිජයවිස්කන්ධ පිරමීටඩෙන්ම් වෙන්නේ මේ ගණනය කරන්නේ එකන්නේ ජීවිනිගේ ජයවිස්කන්දය ගණනය කරන්නේ ජීවිීන්ගේ වියලිබර සලකා වර්ෂයකට වර්ග මීටරේට ග්‍රෑම් විදිහට ඉතින් ජයවිස්කන්ද පිරමීට බොහෝ විට උඩුකුරුයි කලාතුරකින්නේවා යාටකුරු වෙන්න පුළුව. ඉතිමාලට උඩුකුරු සහයි අටිකරු ජයවිස්කන්ද පිරමීට දෙකක් පෙන්න්නනල තියෙනවා. සාමාන්‍යෙන් යැපෙන්න්නන්ගේ ජයවිස්කන්ධය නිෂ්පාදකයන්ගේ ජයවිස්කන්දයට වඩා අඩු නහම ඉහලට ඇන්ඩයන් අඩුුවෙනවානේ එතකොට ඒවා උඩුකුරු පිරමීඩ. හැබැයි යැපෙන්නන්ගේ ජයවිස්කන්දය නිෂ්පාධකයන්ගේ ජයවිස්කන්දයට වඩා වැඩි වුණොත් ඉහලට ඇන්ඩ අන්ඩ මේ ජයවිස්කන්ද වැඩිුවෙනවා. එතකොටේ පිරමීඩය යටටිකුරු වෙනවා. ඉතින් යටිකුරු ජයවිස්කන්ද පිරමීඩයකට උදාහන්නයක් තමයි ජලජ්ජ පරිසර ආශිතව ය කඳ පිරමීඩ මොකද සමහර ජලජ පරිසරවල පෝෂණ සම්බන්ධතා ගත්තොත් නිෂ්පාදකෙන්ට වඩා එන් යැපෙන ජීවීන් සංඛ්‍යාව වැඩි වන පෝෂණ මට්ටම් තියෙනම් ඉතින් ඒ වගේ එකකින් තමයි යටකුඩු ජයිවස්කඳ පිරමීඩයක් ලැබෙන්න්නේ. දැන් අපි ශක්ති පිරමීඩක් යැනමකක්ද කිය බලමු එක්කෙත් පෝෂී මට්ටන් හරහා ගමන් කරන ශක්ති ප්‍රමාණය පෙන්න්නෙන ප්‍රස්ථාරක නිරපනයක් තමයි ශක්ති පිරමීඩක කියයන්නේ. මේ ගණනය කරන්නේ වර්ෂයකට වර්ගමීටරයට කිලෝජූල් කියලා. ඉතින් ජූල් කියන එක කිය අප යොදා ගනි ශක්තිය සම්බන්ධ වන. ඉතින් මේ ශක්ති පිරමීඩයක තියෙන විශේෂම ලක්ෂණයක් තමයි සෑම විටම ඉහල පෝෂී මට්ටම්වලට අද්දි ශක්තියාඩුවෙනවා. ඉතින් අපි දන්නවා පෝෂී මට්ටමෙන් පෝෂිී මට්ටමට අද්දි සීයට හයක ශක්තතිප්‍රමාණයක් ලැබෙන් ඉල්ලඟ පෝෂීීමමටමට සයට අනුවක්ම ශක්තිය හානි වෙනවා. ඒක නිසා මේ ශක්ති පිරමීඩිය විශේෂම ලක්ෂණය ශක්තිපිරමීද කිසි විටක ජටිකුරු වෙන්නෙ නෑ. ඉතින් මේ විදියට පෝෂීීමමට්ටමෙන් පෝෂීීමමට්ටමට යදති ශක්තිය අඩුවෙනවනම් ආහාරදා මේක පුරුක් සංකාව බොහෝ විට පුරු පහකට වඩා අඩුවෙනවා. මොකද අවසාන ජීවියාට ලැබෙන ශක්තිය ගොඩක් අඩුයි ඉතින් අපි පරිසරපද්ධතියක සමතු ලිතතාවේ පවත්වාගන්න යාන්ත්‍රණ මොනවාද කියල කතාකරද්දිී මුලින් කතා කරා එහි ශක්තිය හා පෝෂක ගලායෑමේ යාන්ත්‍රණය ගැන. ඉතින් දෙන් අපි කතා කරන්නේ මේ පරිසරපද්ධතිවල සමමුතු ලිතතාවේ පවත්වා ගැනීමට ඇති දෙවිනි යාන්ත්‍රණය ගැන. ඒ තමයි ජයිව බූරසායනික චක්‍ර. අපි ජයිව භූරසායනික චක්‍රයක් නිර්වචනය කළොත් මේ විදිහෙන් අදහසක් ගන්න පුළුවන්. ජයිවගෝලය තුළ පවතින ප්‍රදේශවන වල්ෝය ජලගෝලය හා ශිලාගෝලය ඔස්සේ අත්‍යවශ්‍ය රසානිික සංගටක චක්‍රියව සංසරණය වීමේ ක්‍රියාවලී කියලා. ඉතින් මේ විදිහට විවිධ චක්‍ර ජයිව ගෝලය තුළ පවතිනෝ එවැනි චක්‍රවලට උදාහන කීපයක් තමයි කාබ චකය නයිට්‍රජන් චක්‍රය පොස්පරස් චක්‍රය ජල චක්‍රයේ ඉතින් අපි මෙතනදි කතා කරන්නේ කාබන් චක්‍රය සහ නයිට රජන් චක්‍රේ ගැෙන මුලින් අපි කාබන් චක්‍රයන කතා කරමු ඔයාලට පැහැදිලිවම කාබ චක්්‍රයේ තියෙන එක්කෙක් සංසිීද්ධීන් මේ විදියට දක්කලා තියෙනවා ඉතින් මේ සටහන ඔයාලට හොඳටම තේරෙ මේ මං විස්තර කලාට පස්සේ මුලින් මොගොලො මේ සටහන හොඳට බලල තේරුන්ගන්්ඩ මෙහි තියෙන එක්කෙක් සංගටක ඔයාලට මෙතන රූපසටහනෙන් පේන්නේ මේ කාබන් චක්‍රාකාරව මේ ජයවගෝලය තුළ සංසරණේ වන ආකාරය ඉතින් මේක තියෙන සංගටක සියල්ල මං මේ විදියට පැහැදිලි කරලා දෙන්නා. වාල්ල මෙතන පෙන්නර තියෙන චක්‍රයේ කාබන් ලබාගන්න ක්‍රම සහ කාබන් පිට කරනකම කාබන් ලබාගන්නා ප්‍රධානම ක්‍රම තමයි කාබන් තිරකිරීම ඒයන්නේ හරිතශාක සූරයාලෝකෙ ලබාගෙන වාතේතින කාබයක්සයි් වායෝ ලබාගෙන ප්‍රබාසංස්ලේෂණය මගින් මේ කාබන් තිර කරනවා ඒවගේීම සතුන් ආහාර ලෙස මේ හරිතශාක ලබාගනීම මගින් ඕවුන් කාබල් ලබාගන්නවා ඊට අමතරව විියෝජකයින් මියගිය ජීව ජීරණය කිරීමෙනුත් මේ කාබන් පසට ලැබෙනවා බීට අමතරව මේ විියෝජකීන් මියගිය ජීවින් ජීරණය කරන්නති අවස්ථාවලදී ශාක සහ සතුන්ගේ මල කොටස් වල ඇති කාබන් මිලියනවර්ෂගාන විවිධ ක්‍රියාවලින් වලට එල්ලක් වෙලා පොසිල ඉදන බවට පත්වෙනවා එතින් එතන දීත් කාබන් ලැබෙනවා ඊළඟට චක්්‍රේතුල කාබන් පිටකරන ක්‍රම අපි දැනගන්න ඕනා ප්‍රධානමදේතමයි ජීවින් සුවසනේදී කාබන් ඩයක්යි් විදි වාතයට කාබන් පිට කරනවා. එවගේ ෆොසිලි ඉන්දන දහනේදීත් කාබන් ක්ෂයිඩ් වායුමගින් එවගේ කාබන් අංශුමගින් කාබන් පිටවෙනවා. ඉට අමතරව සමහරශුද්‍ර ජීවිීන් ජීවීන්ගේ මලකොටස් මතක්‍රියා කරලා එහි ඇති කාබැන්් වයිගෝලයට නිදහස් කරනෝ දැන්වොයාල මේ කරුණු හොඳින් මතකතයාගන ආයෙත් මේ කාබන්් චක්‍රී රූප සටහන බලලා අවබෝධ කරගණ්ඩ මේ සියලුම දේවල් චක්‍රාණුකූලව මේ කාබන්් චක්‍රී සංසරණය වෙන්න කොමද කියලා දැන් අපි ට්‍රජ චක්‍රේගෙන කතා කරමු. ඉති නිස්සල්ලා වගේම වල මුලින්ම නෛට්‍රජන් චක්‍රේ මේ විදිහට රූප සටහනකින් තේරුම්ගන්නුත් සහ කරන්න. මෙහි ඇති සියලුම සංගටක මංවාලට ඊ ළඟට විස්තර කරලා දෙන්න. පෘතුවියමත නෛත්‍රජන්තියෙන ප්‍රධානම ප්‍රභවේ වෙන්නේ වායුගෝලිය නෛට්‍රජන් අපි දන්නවා වයිගෝලයේ සයටට හැත්ත අඩම්ම අඩංගු වෙන්නේ නෛට්‍රජන වායුුවෝ ඉතින් මේක නිශ්ක්‍රියයේ වායුුවක් මේ වයිගෝලිය නයිට්‍රජන්වායුව තමයි මේ නයිටජන් චක්‍රයේ සංසරණය වෙන්නේ ඉතින් මේ විදිහට වයගෝලයේ තියෙන නෛට්‍රජන්වායුව චප්‍රයට ලබාගන්නනම් තිරකරන්න ඕනම් ඉතින් මේ විදිහටවාායුගෝලීිය නෛට්‍රජන් තිරකරන ක්‍රම තුනක්තියෙනවා ඒ තමයි ජයිවීය තිරකිීම වයගෝලීිය තිරකිරීම සහ කාර්මික තිරකිරීම දෙම් බලමු මේ එක්ෙක් තිරකිරම් ක්‍රමවලදි කොහොමද වයිගෝලිය නෛටත්‍රජන් අවශ්‍යතාවයන් වලට ලබාගන්න කියලා. මුලින්ම අපි ජයිවය තිරකිරීමගෙන කතා කරමු. ජයිවය තිරකිරීම කියන්නේ විවිධ ජීවීන් මගින් කොහොමද මේ වයගෝලීතියන නාෛත්‍රජන් වායුව තිරකරන්නේ කියලා. ඒකට හොඳ මුදාහරණ තමයි පසේ නිදහස්ව ජීවත්වන ඇසට බැක්ට කියන බැක්ටීරිියාවත් රානිල්ල ශාකවල මූල ගැටිතිවල සහජීවීව ජීවත්තන රයිසෝබියන් කියෙන බැක්ටීරියාවත් මේ වයිගෝලයේ නයිටජන් අරගෙන ඇමෝනියා බවට පත් කිරීම. ඉතින් මේ ඇමෝනියා පිවිධ ජීවීන් වෙනත් කාර්යන් සඳහා යොදාගන්නවා. ඉතින් එහිදී වෙන්නේ වයිගෝලයේ තියෙන නෛට්‍රජන් මේ ජීවීන්ට පාවිච්ි කරන්න පුළුවන් ආකාරයට මේ බැක්ටීරිියයා ජයිවීය තිරකිරීම මගින් වගෝිය නයි්‍රජන් තිරකරලා දෙන එක ඊළඟ අපි බලමු වයිගෝලියය තිරකිරීම කියැනම කක්ද කියලා වයිගෝලේ තියෙන නයි්‍රජන්ක් ඔක්යිඩ හා යි්‍රජන් ඩයෝක්සයිඩ් බවට පත්ව නවා ඒක කියන්නේ වයිගෝලයේ තියන නයිටජන්වා සහ ඔක්සිජන්වා එකන එක ප්‍රතික්‍රියා කරලා ඉතින් මේක ලේසි පහසු ක්‍රියාවක් නෙමේ මේට ගොඩක් ක් තියෝුණ ඉතින් ඒ ශක්තිය ලැබෙන්නේ අකුණු ගැසම් වැනි සංසිද්ධි වලදී ඉතින් අකුණු ශක්තිය මගින් තමයි මේ වයිගෝලියය නයි්‍රජන් ්‍ර ඔසයි් සහ ජන් ඩයෝක්සයිට් බවට පත්වෙන්නේ ඒයට තමයි අප වයිගෝලියය තිරකිරීම කල කියන්න ඉළඟට කාර්මික තිරකිරීමද වෙන්නේ වයිගෝලයේ තියෙන නයිට්‍රජන් විවිධ කාර්මික ක්‍රියාවලින් මගින් niයි්‍රේට බාට පත් කිරීම ඒහිද ඒවා රසායනික පොහොර බවට පත් කරගන්නවා. ඉතින් මේ විදිහයට වයිගෝලයේ තියෙන නෛට්‍රජන් තිර කරහම ශාක විසින් කොහොමද මේ නෛට්‍රජන අවශෝෂණය කරගන්නේ. ශාක සාමානයෙන් නෛටරජන අවශෝෂණය කරගන්නේ නයිට්‍රේට විදිහට ඉතින් වයිගෝලිය නෛට්‍රජන් නයිට්‍රේට වුනොත් තමයි ශාක අවශෝෂණය කරගන්නේ ඒවා පසට නට්‍රේට විදිහට ඉලැබෙන් ඕන. එහෙන කොහොමද මේ නයිට්‍රජන් සහිත සංයෝගනයි්‍රේට බවට පත් කරගන්න කියලා අපි බලමු. මෙවක් කරන්නේ ni්‍ර කාරී බැක්ටීරිියයා මගින් ඉති නයිට්‍රී කාරී බැක්ටීරියාවන්ට උදාහරණ දෙක් අපි කතා කරන්නා මෙතනදී ඒ තමයිනයි සොමනා සහ niයි්‍රෝබැක්ට ඉතින් ඔගුල දැනගන්න ඕනාා මේ බැක්ටීරියා දෙක මගින් කොහොමද මේ ජ නඩංගු සංයෝග න්‍රේට බවට පත්කරන කියලා මේ විදිහට නයිට්‍රී කාරයේ බැක්ටේරයා මගේ ඇමෝනියම් සංයෝග එකන නයිට්‍රජ නඩංගු සංයෝග නයි්‍රේ බවට පත්කිරීමේ ක්‍රියාවලය හඳුන්න්නනවා නයි්‍රී කරණේ කියලා මෙතන දිවෙන්නේ මුලින්ම ඇමෝනියම් සංෝග නයිට ්‍රයිට බවට පත්වෙනවා. ඒ සඳහා දායක වෙන බැක්ටේියාව තමයි මෙතනින් නයිට්‍ර සොමනාස් ඊළඟට මේ night niඩ බවට පත් කරන්නේන්‍රෝබැක්ට කියන බැක්ටීරිියාව තින් මේ විදිහට තමයි niයිට්‍රී කරණය සිද්ධ වෙන්නේ. තැන් අපි බලමු මේ niයි්‍රජන් පසට එකතුවන තවත්ක්‍රම. මේ විදිහට niට්‍රජන් ජීවීන්ට ප්‍රයෝජනයට ගතහැකි මට්ටමට පසට එකතුවීම සිද්ධ වෙනවා ඇමෝණී කරනේ මගින් වයිගෝලිය නෛට්‍රජන් තිරකිරීම මගින් ඒ වගේම නයිට්‍රී කරනය මගේ යුතින් අපි මීට කලින් කතාගලා වයිගෝලිය නට්‍රජනන් තිරකිරීම මගින් කොහොමද මේ වයිගෝලය තියෙන නෛත්‍රජන්වායුුව විවිධ නට්‍රජන් අඩංගු සංයෝග බවට පත්තෙෙන කියලා ඒ වගේම නයිට්‍රී කරනය මගින් අපි ඉගෙන ගත්තා මේ ඇමෝනියම් සංයෝග නයි්‍රේට බවට පත්වන ආකාරයෙන් ඒවගේ ම කතාකළ යුතුයි ඇමෝණීකරණය කියන කර්ද කියලා. අපි දන්නවා ජීවී දේහ තුළ නෛට්‍රජන් අඩංගු වෙනවා කියලා. ඉතින් මේ ජීවීන් එකන ශාක සහ සතුන් මැරුණහම ඔඕන්ගේ මල ද්‍රව්‍ය නැතන් ඕවන් ජීවත්යද ඔන්ගේ හිෂ වී ද්‍රව්‍ය විවිධ ශුද්‍රජීවින් මගින් ඇමෝනියම් සයෝග බවට පත්කරලා පසට එකතු කරනවා. ඉතින් මේකට තමයි ඇමෝණී කරනය කියලා කියන්නේ. ඉතින් මේ විදිහට ඇමෝණී කරණය ඒවගේ වයගෝලී නෛට්‍රජන් තිරකිරීම සහ නයිට්‍රී කරනය මගින් මේ නෛට්‍රජන් පසට එකතු වෙන. ඉතින් මේ විදිහට මේ චක්්‍රේට ලැපෙන නෛට්‍රජන් අඩංගු සංයෝග නැවත වයිගෝලයට පිටවිය යුතුයි. එතකොට තමයි මේ නයිට්‍රජන් චක්ක්‍රාකාරව මේ චක්‍රය තුළ සංසරණය වෙන්නේ. ඉතින් නයිට්‍රජන් වයිගෝලයට එකතුවන ක්‍රම තමයි නට්‍රී හාරක බැක්ටරිය එක කියන්නේ සිවඩමොනාස් තයෝ බැසිලස් වැනි බැක්ටීරියා මගින් මේ පසේ තියෙන නයිේ වයිගෝලිය නෛට්‍රජන් විදිහට වයිගෝලියට මුදාහරිනවා. ඉතින් මෝන් වයිගෝලර් නයිට්‍රජන් මුදාහරන නිසා තමයි නට්‍රී හාරි බැක්ටීරියා කියලා කියන්නේ. ඔොයාට මතක ඇතිනේ නයිට්‍රේට හැදෙන්න්න දා එක වුණු බැක්ටිය නයිට්‍රී කාරි බැක්ටරිය දිෙනනම් කරා ඉතින් මෙතන නයිට්‍රේට ඇවත වයිගෝලීය නයිටජන් බවට පත්කරන නිසා මේ බැක්ටීියා නයිට්‍රී හාරි බැක්්ටරියයා කියලා නම් කරනවා දැන්නු අරට ආයෙත් මේ නෛට්‍රජන් චක්්‍රේ රූප සටහන බලලා මේ කියපු කරුණු මතක් කරලා මෙතනින් සටහනක් ආකාරයෙන් හොඳින් අබෝධ කරගන්න පුළුවන්. ඉතින් මේ පාඩ මේ පළවිනි කොටස විදියට පි කතා කළේ මේ ජයිවගෝලයේ ගැන. ඉතින් නාලට පේනවා මේ ජයිවගෝලයේ සමතුලිතතාවය පවත්වගන්න මේ ජයිවගෝලයේ විසින්ම විවිධයාන්ත්‍රණ ස්භාවිකවම පවත්වා ගැනීම මගින්. ඒවායේ සිදුවන ක්‍රියාවලින් බොහොම සංවිධානාාත්මකව සිදුකොරගන්නවා කියලා. ඉතින් වර්තමානයේ මිනිසා විසින් මේ පෘතුවිතලයේ ජයිවගෝලේට අයත් හැම කලාපයකම ක්‍රියාාවලින් වලට විවිධ අහිතකර බලපෑම් එල්ල කරලා තියෙනවා ඉතින් ඒ නිසා තවදුරටත් පරිසර පද්ධතිවල සමතුලිදතාවය පවතීද යන්න සැක සහිතයි ඉතින් මේ වීඩියෝ තුළින් අපි මේ පාඩමක් විශේෂිත කොටසක් ඉවර කරනවා හැබැයි දෙවැනි කොට සිං වායාලට කතා කරන තියෙන්නේ පරිසර දූෂණය ගැන ඉතින් මේ කොටස ඉතාම වැදගත් මොකද වර්තමානයේ මේ පරිසර දූෂණය ගැන බොහෝ අවධානය ඇතිවෙලා තියෙනවා එබගේම පරිසර දූෂණය වලක්වාගන්න විවිධ ක්‍රියාමාර්ග මිනිසා විසින්ම හොයාගනමින් පවතිනවා ඒ නිසා ගොඩක් දුරට විභාග ප්‍රශ්නවලට මේ පරිසර දූෂණය සම්බන්ධව එන්න ඉඩකඩ වැඩි ඒවිත රක්න මේේ මේ පරිසර දූෂණය ගැ කතා කරන හැම දෙයක්ම ඔයාලා මේ පෘතුව ஆනාගත විදියට අප ஆනාගத பரපුறවිදියට දැනගත යුතුයි ඒ දැනගැනமමගේ அப்பේ මේ ජයිவகோෝලයේ පවතින සියලුම ජීවන්ගේ පැවැත්ම தහවුறுු කරන්න අවශ්‍ය සියலூම සාධක ආරක්ෂා කරන්න කැපවිය යුතුයි ඉතින් සෑන් සේපලාස් සරහා එකතු වෙලා එන්න දරුව හැමෝටම පරිසரே රැකගන්න කියලා ආරාධනා කරනවා. එහන් දරනේ අපි ඊළඟ වඩියෝ තුළින් හමුවමු ඔල දිගටම සෑන්සේ ලස් ජැනල්ලකත්ත එක තුළයින්න ඒවගේ අප ෆස්බුක් ඉන්ස්්‍රගම් පේජස් ලෝ කරන්න මෙවර සාමාන්‍යපෙළ විභාගෙට ලස්තු වෙන දරුවන්ට අපේ ඔන් Onlineෑ රිවිෂන් සෙමන එක සංවිධානය කරලා තියෙන්නේ ඉතින් දැනටමත් අපි ෆිසි සොන්ලයින් ිවිශන් සෙමින එක පලවෙනි අදීරේ පටඟරන් තියෙන්නේ ඒවගේ මෙහි දෙවිනි අධීරයත් ්‍රසානික කොටස්වල්ට අදාල ක්්න ලාපත් අපි ළඟදීම පටන් ගන්නවා ඉතින් ඒ සඳහා සබන්ධ වෙන කැමිති දරුවන් පාලතිනෙන ඩිස්ක්‍රප්ෂ එක බල අපිත් එක සම්බන්ධ වෙන්න කියලා මං ආරාතනා කනවා ඉතින් මෙවර ඕලවල් විභහගේ සඳහා සූධන වෙන හැම දරුවෙක්ටම ජයන් ජය ප්‍රාත්ථනා කරනවා